ඉතවත් සෞරදේනේ මේ පින්තූරය දිහා හොඳට බලන්න මේ ළඟදී ඉතාම ජනප්‍රිය වෙච්ච පින්තූරයක් තමයි මේක. මෙතන සිද්ධ වෙන්නේ ඉතාම සුවිශේෂ පරීක්ෂණයක්. අද ඒ ගැන ඔබට කියලා දෙන්න යන්නේ. මේ පින්තූරේ ඉන්න මේ එක පුද්ගලයෙක් මොකද කරන්නේ? එයාගේ මනස, එයාගේ මොළේ ඇඳිලා තියෙන පණිවිඩයක් විශේෂ තාක්ෂණයක් හරහා තව පුද්ගලයෙක්ට යවනවා. ඒ පුද්ගලයා ඒ ලබා ගන්න පණිවිඩේ සුවිශේෂ උපකරණයක් තාක්ෂණයක් හරහා මොළේ ඇතුළට ඒ පණිවිඩේ ඇතුල් කර ගන්නවා. ඒ ඇතුල් කරගත්ත පණිවිඩේ එයාගේ S2 ඇතුලේ නිර්මාණය වෙන්න පුංචි ආලෝක එළි වශයෙන් ඒ පුද්ගලයාට දැනගැනීමක් යාව තියෙනවා. ඒ කියන්නේ එක්කෙනෙක් දෙන මනසින් දෙන පණිවිඩේ අනිත් කෙනාගේ ඇස ඇතුලේ මැවෙන රූප පණිවිඩයක් විදිහට අනිත් කෙනා ඒක අවශෝෂණය කරනවා. සෞර්දීනි අද අපි කතා කරන්න යන්නේ ද බ්‍රේන් නෙට්. එහෙම නැත්නම් මොළ ජාලය. හරි. ටිකක් අමුතු නමක්. අපි කියමු බුද්ධි ජාලය. එහෙම නැත්නම් මේ ලෝකේ තාක්ෂණයක් තියෙනවද? මේ ලෝකේ ඉන්න විවිධ මිනිස්සුන්ගේ බුද්ධි, එහෙම නැත්නම් මොළය එකිනෙකට සම්බන්ධ කරලා තනි ජාලයක් විදිහට පත් කිරීම සඳහා. හරියට අන්තර්ජාලය. අන්තර්ජාලයේ අපි ගනුදෙනු කරගන්නේ, හුවමාරු කරගන්නේ තොරතුරු සහ දත්තනේ. ඒ වෙනුවට සෞර්දීනි මේ ලෝකේ හැකියාවක් තියෙනවද? මිනිස්සෙගේ මොළේ ඇතුලේ ක්‍රියාත්මක වෙන සංවේදනා, හැඟීම්, දැනීම්, සිතුවිලි, ඥානය, බුද්ධිය වගේ දේවල් එකිනෙකා අතර ෂෙයා කරගන්නේ නැත්නම් බෙදා හදාගනි. ඉතාම එක්සයිටින් මේ මාතෘකාවක් ගැන අද කතා කරන්න යන්නේ. අපි කියනවා බ්‍රේන් කම්පියුටර් ඉන්ටර්ෆේස්, ඒ කියන්නේ BCI. ඒ කියන්නේ බුද්ධිය සහ පරිගණක අතර අතුරු මුහුණක් ඇති කිරීමේ තාක්ෂණය ගැන අදම කියලා දෙනවා. සෞරදීනි මම මේකේ මූලික වශයෙන් මේ වැදගත්කම කියලා දෙනවා. ඒ වගේම මේ කරන්ට්, ඒ කියන්නේ දැන් තියෙන තත්ත්වය කියලා දෙනවා. ඒ වගේම අනාගතයේ මේ කෙලෙස ඉවෝල්ව වේද කියලා මේ මම කියලා දෙනවා. සෞරදීනි මේ ඉතාම රසවත් උදාහරණයක් තියෙනවා. මේක ඔබට මෙහි තියෙන මේ ලස්සන පැහැදිලි කරන්න පෙම්වතෙක් පෙම්වතියකට පුංචි සටහනක් යවනවා. මම ඔයාට ආදරේ කියලා ලියනවා. දැන් කොහොමද ඒක කරන්නේ? පුංචි ඉමෝජිස් ටිකක් ඒකට එකතු කරලා දානව නේද? ඇයි එහෙම කරන්නේ? අර පුංචි අකුරු පේලියකට විතරක් ඔහුගේ හැඟීම ඔහුට කැටි කරලා දෙන්න බැරි වුණා. ඒක නිසා ඉමෝජිස් ටිකක් දාලා පෙම්වතිය ඒක කියවුවාම පෙම්වතිය අර ටෙක්ස් පණිවිඩයත් කියවලා ඉමෝජි එකක් කියවලා පුංචි අදහසක් ගන්නවා ඒ පෙම්වතාගේ හැඟීම ගැන. සෞරදීනි මෙන්න මෙහෙම තාක්ෂණයක් ගැන හිතන්න අර පෙම්වතා ඒ පුංචි පණිවිඩය ලියලා ඔහුට දැනෙන හැඟීම ඔහු මනසෙන් ඔහුගේ මොළයෙන් අරගෙන අර යන්ත්‍රය ඇතුළට දානවා. ආ ෆෝන් එක ඇතුළට දාලා ඒක තමයි ටෙක්ස් කරන්නේ. ඒක කියවන පෙම්වතිය අර අකුරු ටික බලනවා විතරක් නෙමෙයි, ඒ දැනෙන හැඟීමත් ඇයට රස විඳීමේ හැකියාව තියෙනවා. සෞර්දීනි බුද්ධි ජාලය. එහෙම නැත්නම් අපි කියන මොළ ජාලය, ද බ්‍රේන් නෙට්. ඉතාම එක්සයිටින් විෂයක් ගැනයි අද අපි කතා කරන්න ලෑස්ති වෙනවා. සෞර්දීනි මට මේ ළඟදී ඉඳලා හිතන දෙයක් තමයි මේ අපි ජන සමාජයක් විදිහට බොහොම ඩිස්ට්‍රැක්ට්ලා, කියන විවිධ දිශානතින් වලට විසිරිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි කාලෙන් කාලට සතියෙන් සතියට අලුත් මාතෘකාවක් හොයාගෙන ඒක වාද කර කර ඉන්නවා. ඒ වැය වෙන්නේ සෞර්දීනි අපේ ජීවිතයේ ශක්තිය. මේ ශාන්ති කර්මයකින් වැස්ස පටන් ගන්න පුළුවන්ද? අලියෙක් කොහොමද පාවඩේ අදලා ගවක් කරන්නේ? අලියට මේ කොච්චර පින් කඳක්ද? ඔය වගේ විවිධ කාරණා ඔබ ටිකක් සරල උදාහරණයකට ගත්තේ. සෞදේනි හැබැයි අපිට ඒ අතරේ අපිට පාකිතානේ දේවල් මග හැරෙනවා. ඒක තමයි මේ ලෝකෙ කොච්චර වේගෙන් ඉස්සරහට යනවාද කියලා. නමුත් ඉතින් මේ ගැන ලොකු කතාබහක් නැතුව වගේ ඉතින් මට හිතෙච්ච දෙයක් තමයි මම හරි පුච්චි පුච්චි ස්වරූපයෙන් හරි මේ නූතන තාක්ෂණික මේ දියුණු වීම ගැන පුංචි අදහස් දෙන්න ඕනේ වීඩියෝ මාලාවක් ඇති කිරීම තුළ. ඉතින් අදේ වීඩියෝ මාලාවේ පළවෙනි කොටස මම මේක නම් කරන්නේ අනාගතයට කවුලුවක්. ඒ වගේ නමක් දාලා මේ ලෝකේ මේ දැනට දියුණුවෙන් පවතින තාම වැදගත් හරිම සුවිශේෂ තාක්ෂණයන් ගැන ඔබ හමුවට අරගෙන එන්න. ඉතින් මම හිතනවා ඒක වැදගත් වෙයි කියලා. මගේ නම රුචිර විජේසේන, මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. මම නිතරම හිතන දෙයක් තමයි ගණිතයේ, විද්‍යාව, දර්ශනවාදයේ මේ සංකල්පයන්ගේ පැතිරියම අතිශය වැදගත් අපිට සමාජයක් විදිහට ඉදිරියට යන්න. ඉතින් මම හිතනවා මේ පුංචි ආයාශයන් ඒට යම්කිසි ආකාරයකට හෝ උදව්වක් වේවි කියලා මම හිතනවා මේ වීඩියෝ එක ඔබ රසවිඳීවි කියලා. සෞර්දේනි මේ සංකල්පය ඉතාම මූලික මට්ටමින් මම ඔබට කියලා දෙන්න. මේ BCI, එහෙම නැත්නම් බ්‍රේන් කම්පියුටර් ඉන්ටර්ෆේස්, එහෙම නැත්නම් බ්‍රේන් නෙට් කියන මොළ ජාලය කියන සංකල්පය. සෞර්දේනි මේ ඔබයි මමයි අතර තියෙන මේ ගනුදෙනුව ගැන පොඩ්ඩක් හිතන්න. දැන් මේ BCI ගැන ඉතාම මූලික මට්ටමේ හෝ පුංචි දැනුමක් මයිගාව තියෙනවානේ. හරි. ඔබට ඒ දැනුමින් යම් ප්‍රමාණයක් ලබා ගන්න ඔබට අවශ්‍යතාවයක් තියෙන බව පේනවා. දැන් මම මොකද කරන්නේ?
මට පුළුවන් ඉතාම කුඩා ආකාරයට ඒ දැනුම අරගෙන මම වාග් පොරතුරක් විදියට හරි කියන්නේ වර්බල් ইনফরমේෂන් එකක් විදියට මම ඔබට ඒ දැනුම තොරතුරක් බවට පත් කරලා මුදාහරින නේද මේ වීඩියෝ හරහා කරන්නේ මම මේක මගේ දැනුම මට ඔබට දෙන්න බෑ නමුත් මට පුළුවන් ඒ දැනුමෙන් තොරතුරු හදලා මගේ මොළේ ක්‍රියාකාරීත්වයේ මත තොරතුරු හදලා ඔබට ඒක ඉදිරිපත් කරන්න ඔබට ඒක ලබා ගන්න කැමැත්තක් තියෙනා නම් ඔබ මොකද කරන්නේ ඒ තොරතුරු ඔබ අවශෝෂණය කරනවා ඔබ ඒක ඔබේ කන් වලින් අරලා කෙලින්ම මොළේ ඇතුළට දානවා දා ගන්නවා විතරක් නෙමෙයි ඔබ මොකද කරන්නේ ඒ තොරතුරු ඔබ හැඩගස්ස ගන්නවා ඒක පිළිවෙලකට යම්කිසි ආකාරයකට ඔබ සකස් කරනවා අරේන්ජ් කර ගන්නවා ඒ තොරතුරු අතර සම්බන්ධය ඔබ බලනවා හරි කම්පයර් කරලා බලනවා ඒ වගේම මේ තොරතුරු ඔබ කලින් අහලා තියෙන ඔබේ දැනුම සහ ඔබේ ඔබට කලින් තියෙන මතකයන් එක්ක ඔබ ගලපලා බලනවා ඒ වගේම ඔබ තාර්කණය වශයෙන් තාර්කිකව මේ ගැන හිතලා බලනවා සෞර්ධීනි මෙන්න මේ ක්‍රියාකාරීත්වය යත්තේ මේ වගේම තවත් ක්‍රියාකාරීත්වයන් ගණනාවක් තියෙනවා මේ ක්‍රියාකාරීත්වයන් තුලින් මම ඔබට දුන්න තොරතුරු ইনফরমේෂන් එක ඔබේ මොළයේ ඇතුලේ දැනුමක් ලෙස ගබඩා වෙනවා එහෙම නේද බලන්න සෞර්ධීනි මම මගේ ගාව තියෙන දැනුම තොරතුරක් කරා ඔබට දුන්නා ඔබේ තොරතුරු අවශෝෂණය කරා ඔබේ මලයේ ඇතුලේ ක්‍රියාකාරීත්ව වෙන මේ සිද්ධ වෙන යම්කිසි ක්‍රියාවලියක් තුලින් ඒ ඔබ දැනුමක් ලෙස බාරගත්තා. සෞරදේවි මේක ඉතාම අකාර්යක්ෂම ක්‍රියාවලියක්. මොකද මගේ තියෙන දැනුම මට ඔබට දිය හැකි තොරතුරක් බවට පත් කර හැකි ක්‍රමය ඉතාම සීමාකාරී. ඒ ඔබ ලබා ගන්නා ක්‍රමයක් සීමාකාරී වෙන්න පුළුවන්. ඔබේ තියෙන භාෂා නිපුණත්වය එම නැත්තම් මගේ තියෙන භාෂා නිපුණත්වය ඔබේ ලබා ගන්න ඔබේ තියෙන මතකයන් දැනුම ඔබේ උගත්කම මේ සියලු දේවල් ඔබේ මානසික මට්ටම මේ මොහොතේ මේ සියලු දේ මතව ඔබේ ලබා ගන්න දැනුම කොච්චර දැනුමක් ඔබ ලබා ගන්න තොරතුරු කොච්චර දැනුමක් බවට පත් වෙනවද කියන එක තීරණය වෙනවා. ඉතින් සෞදේනි මගේ තියෙන දැනුම ඔබට යනකොට ගොඩාක් ඒක වෙනස්කම් වලට භාජනය වෙලා එමු නැත්තම් අඩු වෙලා ඒව තමයි යන්නේ. එහෙම නෙමෙයි අපිට බැරිද මෙහෙම කරන්න. සෞරදෙනි මයගාව යම්කිසි දැනුමක් තියෙනවා නම් ඔබට ඒ දැනුම අවවා ගන්න අවස්ථටන් මගේ මොළේ දැනුමේ කොපි එකක් අරගෙන ඔබේ මොළයට අවශෝෂණය කරන්න බැරි වුණොත් පුළුවන් වුණොත් හිතන්න සෞරදෙනි අන්න එහෙම තාක්ෂණයක් ගන්න. දැන් මේක දැන් මේ මට්ටමේ වෙන එකක් නෙවෙයි මං කියන්නේ මේ හයිපොතටිකල්. එහෙම නැත්නම් මේ අපි කියන්නේ මේ ඉහළ මට්ටමේදී අපි මේ කතා කරන තාක්ෂණය සෞරදෙනි මොළයෙන් මොළයට අපි කියනවා බ්‍රේන් ටු බ්‍රේන් ඉන්ටරැක්ෂන් කෙලින්ම එක මොළයකින් තියෙන දත්ත සංවේදන හැඟීමේ සියල්ල තවත් මොළයක් කරා කෙලින්ම මේ අතරමැදි ඉන්ටර්මීඩියට් ප්‍රොසෙස් නැතුව කෙලින්ම අවශෝෂණය කර හැකි හැකියාව සෞර්ධීන් මේ කොච්චර බලවත්ද කියලා හිතන්න මම ඔබට උදාහරණ කීපයක් දෙන්න හිතන්න පැරලයිස් වෙච්ච මේ රෝගියෙක් ගැන එයාට ඔහුගේ මොළය හොඳින් වැඩ කරන නමුත් ඔහුගේ අක්ෂිවල වෙනත් ක්‍රියාකාරීත්වයක් නැහැ ඔහුට හැකියාවක් තියෙනවා නම් ඔහුට ගමන් කරන්න ඕනේ ඔහුට ඔහු ක්‍රියා කරන්න ඕනේ ඔහුට කතා කරන්න ඕනේ දේවල් මේ විදියට BCI එකක් හරහා වෙනත් සංවේදනයන් හරහා සමාජයට දක්වන. ඉතාලම වැදගත් අවස්ථාවක්. මොකද ඉතාලම මූලික මට්ටම. ඒ විතරක් නෙමෙයි. හිතන්න යම්කිසි කෙනෙක් තියෙන හැඟීමක්. ආදරය ප්‍රකාශ කරන්න හරි අමාරුයි. විශ්වාසය ප්‍රකාශ මම මේ කියන්නේ ඇත්තමයි කියලා වෙන කෙනෙක්ට කොහොමද කියන්නේ? කොච්චර වචනෙන් කිව්වත් ඒක ගන්න බැරි වෙන්න පුළුවන් සෞර්ධනේ හැකියාවක් තියනවාද ඔබ ගාව තියෙන ඒ ආදරේ වෙන කෙනෙක්ට එලෙසම ඉදිරිපත් කරන්න බලන්න මේ තියෙන මේ හැකියාව ඔබ ගාව තියෙන දැනුම වෙන කෙනෙක්ට එකපාර ඉදිරිපත් කරන්න වෙන කෙනෙක්ට අවශෝෂණය කිරීම සඳහා මේ ලෝකේ සැපයල් තියෙනවා මේ සැපයක් එහෙම නැත්නම් ආස්වාදයක් මේ සියල්ල ක්‍රියාත්මක වෙන්නේ අපේ මොළේ ඇතුලේ සිද්ධ වෙන යම්කිසි විද්‍යුත් පණිවිඩයන් මේ රාශියක එකතුවක් විදිහට සෞර්ධනේ හිතනද කවුරු හරි කෙනෙක් එවරස් නැග්ගාම ඒ ලැබිච්ච සතුට ඔබට විඳින්න අවශ්‍යයි කියලා රිවර්ස් නැගින් නැතුව සෞර්ධේරි BCI එකක් කරා ඔබට පුළුවන් මෙහෙම දැන් මේ අනාගතයේ වෙන දෙයක් නෑ අනාගතේ මා හයිපොතටිකල් දෙයක් කියන්නේ හිතන්න මේ ගිහිල්ලා ඔබට අවශ්‍ය කරන සතුට ඔබට ලබා ගන්න පුළුවන් මුදල් ගෙවල ඩොලර් එකක් දෙකක් ගෙවල ඔබේ සතුට අරගෙන කෙලින්ම ඔබේ මොළයට ඒ සතුට සම්ප්‍රේෂණය කරන්න හැකියාවක් තියෙනවා සෞදෙනි BCI මේ ඉහළ මට්ටම යනවා ඒ විතරක් නෙමෙයි මේ BCI වල ඉතාම ඉහළ මට්ටමේ ක්‍රියාකාරීත්වයක් හිතන්න මේ අපි ගාම තියෙන අපේ මේ මොළයේ ක්‍රියාකාරීත්වෙන්නේ සෞදෙනි අවසානයේ අපි ජීවත් වෙනවා අපි සංවේදනය කරනවා කියලා භෞතික වශයෙන් ගත්තාම තියෙන සෞදෙනි අපිට හැකියාවක් තියෙනවද ඒ ක්‍රියාකාරීත්වයේ ඒ රටාව මේ ඒ තීරුම් අරගෙන ඒක යන්ත්‍රයක් තුළට සම්ප්‍රේෂණය කරා
යන්ත්‍රයක් තුළට අපේ කොන්ෂස්නස් එක අපේ ආත්මය කියලා කියන්නේ ඒක මන් ධාරි වචනේද කියලා ඒක සම්ප්‍රේෂණය කරන්නේ. එතකොට අපි කවදා හරි අපේ භෞතික ශරීරයේ මැරිලා ගියත් අපිට වැරදි කම්පියුටරයක් ඇතුළේ ජීවත් වෙන්න සෞද්දීනි මෙන්න මේ සංකල්ප අද බ්‍රේන් නෙට් කියන මේ අපි කියනවා නියුරෝ ඉන්ජිනියරින් එහෙම නැත්නම් මේ සංකල්පේ BCI කියන මේ සංකල්පය ඇතුළේ කතා වෙනවා. සෞද්දීනි බලන්න මේ කොච්චර ප්‍රබල වෙනස්කමක් මේ මානව පරිණාමය තුළ ඇති කරයිද කියලා. ඉතින් මම හැබැයි මෙහෙම දෙයක් ඔබ මට කියන්න. ඔබ මෙවැනි දෙයක් මේ වගේ දෙයක් ලොකු පරිගල් මේක හයිපොතටිකලි තාම. දැන් මේකේ මේ මම කතා කරේ අර කොන්ෂස්නස් එක ට්‍රාන්ස්ෆර් කරනවා කියලා කියන්නේ ඒක තමයි හෝලි ග්‍රේල් එක. හෝලි ග්‍රේල් කියලා කියන්නේ මේ තාක්ෂණයට ලබා ගන්න පුළුවන් ඉහළම මට්ටම. දැන් මම කියන්නේ කොයි වෙලාවත් දැන් මේ මට්ටම පුළුවන් කියලා. දැන් කරන්න පුළුවන් ඒවා මම කියලා දෙන්නම් පසුවට. සෞරදින් නමුත් මේ ඉතාම ප්‍රබලයි. දැන් මට ඔබ කියන්න හැකියාවක් තියෙනවා නම් අපි හැමෝගෙම සංවේදනා එකට රස විඳීමේ එකට අවශෝෂණය කරගන්න පුද්ගලෙක් බව අපිටපත් වෙන. අපි කියන්නේ සුපර් කොන්ෂස්නස් කියලා. ඒක නිකන් දෙවියෙක්ගේ වගේ මට්ටමක් නේ. හැම කෙනාගේම මොළයේ ස්වરૂපයේ හැම කෙනාම හිතන ස්වરૂපයේ ඒගොල්ලන්ගේ සංවේදනා ඒගොල්ලන්ගේ ජීවිතය පිළිබඳ දැක්ම සියල්ල එකවර අත්විඳින්න පුළුවන් ස්වરૂපය. ඔබ හිතන්නේ හොඳ වේදනාවක් කවිද? ඒක කියන්න දන්නේ නැහැ අපි. ඔබේ අදහස මොකක්ද? ඒකත් කියන්න. සෞරදීනි මෙන්න මේක තමයි BCA එහෙම නැත්නම් බ්‍රේන් නෙට්. මේ සියලු මිනිස්සුන්ගේ මොළේ කියන්නේ මොළේ එහෙම නැත්නම් මොළේ තුල සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය පරිගණක හරහා වෙන වෙන අය සමග ෂෙයා කිරීමේ ඇති හැකියාව. සෞරදීනි සයන්ස් ෆික්ෂන් නෙමෙයි. මේ විද්‍යා ප්‍රබන්ධ නෙමෙයි. මේ ලෝකේ මේ වෙනකොටත් ක්‍රියාත්මක වෙන දේවල් මේ බොහෝමයක් අඩුම වශයෙන් මූලික මට්ටමේ එහෙම නැත්නම් ඉන්ටර්මීඩියට් අතරමැදි මට්ටමේ ඔබට අරන් එන්නම් ඒවා. සෞරදීනි මෙය තමයි මූලිකම අර්ථය. අපි කියන මේ BCI එහෙම නැත්නම් මේ බ්‍රේන් කම්පියුටර් ඉන්ටර්ෆේස් බ්‍රේන් නෙට් කියන මේ සංකල්පය තුල. එහෙනම් සෞරදීනි මම පැහැදිලි කරලා දෙන්න මේ BCI බ්‍රේන් කම්පියුටර් ඉන්ටර්ෆේස් කියන එකේ දැන් තියෙන தත්ත්වය ප්‍රායෝගික මට්ටමේදී දැන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට මොළය සහ පරිගණකය අතර අතුරු මුහුණතක් හැදීමනේ අපි මෙතනදී කතා කරන්නේ. එනම් පැහැදිලිවම එනම් මොළයක් තියෙන්න ඕනේ මිනිස්සෙක්ගේ හරි එහෙම නැත්නම් යම්කිසි සතෙක්ගේ හරි. ඒ වගේම පරිගණකයක් තියෙන්නත් ඕනේ. දැන් අපි කතා කරන්නේ BCI බ්‍රේන් කම්පියුටර් ඉන්ටර්ෆේස්. එතන මොකක්ද මෙතන වෙන්නේ? මේ මොළයක් ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය තීරුම් ගන්න පුළුවන් සංවේදනය කරන්න පුළුවන් පද්ධතියක් තියෙන්න ඕනේ මීට අමතරව. එහෙනම් මොළයක් තියෙනවා පරිගණකයක් තියෙනවා මේ දෙක එකට යාමනය කරන සම්බන්ධ කරන අතුරු මුහුණත මොළයේ ක්‍රියාකාරීත්වය තීරුම් ගන්න සහ ඒක ඉන්ටර්ප්‍රීට් කරන්න පුළුවන් යම්කිසි පද්ධතිය. එහෙනම් මේක තමයි BCI කියලා කියන්නේ. සාමාන්‍ය 1970-80 කාලේ තමයි මේක ගැන මුලින්ම අදහස් පහළ වුණේ. විශේෂයෙන්ම අපි ওই විවිධ සත්තුන්ගේ මුලින්ම කරේ මීයන් ඇසුරෙන් තමයි පරීක්ෂණ කරේ. පසුව මේ ප්‍රයිමේට්ස්ලා කියන වඳුරන් ඇසුරෙන් පරීක්ෂණ කරා. ඉතින් ඒගොල්ලන්ගේ මේ මොළයේ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය දත්ත වශයෙන් අරගෙන ඒක ඩිජිටයිස් කිරීමේ මූලික අපි කියන බ්‍රේන් කම්පියුටර් ඉන්ටර්ෆේස් කියන්නේ මොළයෙන් ගන්න දත්ත කම්පියුටරයට කැවීම සහ ඒ තුලින් යම් කිසි දෙයක් ක්‍රියාත්මක කිරීම තමයි මුලින්ම තිබුණේ. විශේෂයෙන්ම 2000 වගේ පස්සෙත් මේ අලුත් තවත් ආකාරයක ක්‍රමවේදයක්. ඒ කියනවා අපි කම්පියුටර් ටු බ්‍රේන් ඉන්ටර්ෆේස් කියලා. ඒ කියන්නේ මේ යම් කිසි කම්පියුටරයක් මගින් ලබා දෙන දත්තයක් මොළය තුලට කැවීමේ ක්‍රමවේදයක්. ඒ කියන්නේ එන දත්තය මොළයේ ඇතුළට සංවේදනය වේ. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් පරිගණකයෙන් දෙන දත්තයක් කෙලින්ම මොළයට ලබා දීමේ ක්‍රමවේදයකට අපි කියනවා. ඒක ඊට පස්සේ කිව්වා කම්පියුටර් ටු බ්‍රේන් ඉන්ටර්ෆේස් කියලා. දැන් ලෝකයේ දැන් තියෙන මොකද්ද ස්වરૂපය? ඒතර බ්‍රේන් එකෙන් පරිගණකයට දෙන්නත් පරිගණකයෙන් දෙන දත්තේ මොළයට කැවීමට දෙකම කරන්න පුළුවන් හයිබ්‍රිඩ් සිස්ටම් එකකට මේ මුළු පද්ධතියම තමයි අපි දැනට අපි කතා කරන්නේ බ්‍රේන් කම්පියුටර් ඉන්ටර්ෆේස් කියලා. එතකොට එන මූලිකම දෙයක් තමයි මේ මොළයේ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය තීරුම් ගන්න හැකි යම්කිසි සංවේදන ක්‍රමවේදයක් තැබීමට අවශ්‍යයි. මොකක්ද මේ ක්‍රමවේදය? සෞරදීනේ අපි දන්න දෙයක් තමයි මේ මොළය ක්‍රියාකාරීත්වය සිදුවෙන්නේ විශේෂයෙන්ම න්‍යූරෝන සෛලවල ක්‍රියාකාරීත්වය මත පදනම්. ඒත න්‍යූරෝන සෛල තියෙනවා. න්‍යූරෝන සෛලවලට පුළුවන් වෙනත් න්‍යූරෝන සෛල සමග බැඳෙන්න. මේ බැඳුණු මේ සෛල මේ පද්ධති විදිහට අපේ මොළයේ විවිධ ස්ථානවල අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම ඒවා සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන් මේ මොළයෙන් සිද්ධ කරන විවිධ කටයුතු වලදී මේ විවිධ න්‍යූරෝන කොටස් මේ පද්ධතිවල
ක්‍රියාකාරීත්වය වෙන වෙන වශයෙන් පවතිනවා කියන එක පිළිබඳවත් ඒව අතර අන්තර් ක්‍රියාව ගැන දැනට යම්කිසි මේ තේරුම් ගැනීමක් තියෙනවා. දැන් විශේෂයෙන්ම ගත්තොත් අපි ගත්තොත් මේ විෂුවල් කෝටෙක්ස් කියන කොටසෙදි අපි භාවිතා කරන්නේ බොහෝ විට මේ අපේ මේ ඇස්පෙනීම සම්බන්ධ වුණු ඒ පරිකල්පනය සම්බන්ධ ඒ නිව්රෝන ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. ඊට පස්සේ ඩිෆෝල්ට් මෝඩ් නෙට්වර්ක් කියලා කොටසක් තියෙනවා. ඒක තුළ විශේෂයෙන්ම අපි ඔය ඩේ ඩ්‍රීමින් වගේ මේ කියන්නේ භෞතිකත්වයේ මත රොඳ නොරඳන විවිධ සංකල්පනා ගොඩනගනකොට ඔය වගේ මේ ඩිෆෝල්ට් මෝඩ් නෙට්වර්ක් එකට යනවා. ඊට පස්සේ ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස්, ඇමිග්ඩලා ඒ වගේ විවිධ කොටස් අඳුරගෙන තියෙනවා. මේ මොලේ සිද්ධ වෙන විවිධ පරිකල්පනාවන් කේන්ද්‍රගත වෙච්ච කොටස් ස්ථාන විදියට. මේක තමයි මූලික වශයෙන් තියෙන්නේ. දැන් මේක සිද්ධ වෙන්නේ මේ නියුරෝන කියලා කියන්නේ මේ නියුරෝන හරහා පුළුවන් විද්‍යුත් ස්පන්ද ගමන් කිරීම කරන්න පුළුවන්. එතන මේ විද්‍යුත් ස්පන්ද ගමන් කරන ඒ ප්‍රදේශ බහුල වශයෙන් මේ නෙට්වර්ක් එකක් විදියට එකවර මේ ස්පන්ද ගමන් කරනකොට මොකද වෙන්නේ? ඔයගොල්ලෝ දන්න දෙයක් තමයි මේ ඉලෙක්ට්‍රිකල් ස්පන්ද ගැන විද්‍යුත් ස්පන්ද ගමන් කරනකොට අපිට පුළුවන් ඒ විද්‍යුත් විභවයන් වල සිදුවෙන වෙනස්කම මේ මොලේ මයින්ඩ්. එතන අපි දන්නවා ධාරාවක් සෑම විටම ගමන් කරන්නේ විභව වෙනසක් කරා. එතන මේ විභව වෙනස් වීම අපිට මැනීමේ හැකියාව තියෙන අංක 1. අංක 2 තමයි සාමාන්‍යයෙන් විද්‍යුත් ධාරාවක් ගමන් කරනකොට සෑම විටම චුම්බක ක්ෂේත්‍රයක් ඒ හරහා ගොඩනැගෙනවා. එහෙම නේද? එතන මේ චුම්බක ක්ෂේත්‍රයේ ඇතිවන වෙනස්කම් පවා මයින්ඩ් පුළේතර ප්‍රධාන වශයෙන් මොළයේ තියෙන ක්‍රියාකාරීත්වය පරිගණකයට ලබා ගැනීම සඳහා ඒ තියෙන සංවේදන ක්‍රමවේදය ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ ආකාර දෙකකට. දැන් විශේෂයෙන්ම අර මොළයේ සිද්ධ වෙන මේ විද්‍යුත් ස්පන්ද ගමන් කිරීමේදී ඇතිවන චුම්බක ක්‍රියාකාරීත්වය ඉතාම හොඳින් මේ ග්‍රහණය කර ගැනීම සඳහා ක්‍රියාත්මක වෙන මේ උපකරණයක් තමයි FMRI කියලා කියන්නේ, ෆන්ක්ෂනල් මැග්නටික් රෙසොනන්ස් ඉමේජින් කියන ක්‍රමවේද. මේක මීට කලිනුත් කතා කරා. මේ මොළයේ විවිධ දේවල් පරිකල්පනය කරනකොට මොළයේ මොන කොටස් නියුරෝනවල කුමන පද්ධතිද ක්‍රියාත්මක වෙන්නේ මොළයේ කියන එක ඉතාම ඉහළ මට්ටමේ රෙසලූෂන් එකේ විභේදනයකින් යුතුව දැන් බැලීමේ හැකියාව තියෙනවා. ඒක යම කෙනෙක් හිතනකොට මොන නියුරෝන්ස් ෆයර් වෙන්නේ කියලා බැලීමේ හැකියාවක් තියෙනවා. ඒක FMRI. නමුත් ඒක ටිකක් ලොකු යන්ත්‍රයක්. නමුත් සාමාන්‍යයෙන් BCI වලද කතා කරන්නේ අපි කියන ඉලෙක්ට්‍රෝ එන්සෙෆලෝග්‍රෆි, ඒ කියන්නේ EEG කියලා සාමාන්‍යයෙන් හඳුන්වන ක්‍රමවේදය. මෙහිදී සිද්ධ වෙන්නේ මේ අපේ මොලේ මේක අපිට මොලේ මේ ආශ්‍රිතව, ඒ කියන්නේ අපේ ස්කැල්ප් එක අපේ මේ මේ හිස ආශ්‍රිතව අපිට පුළුවන් විවිධ ඉලෙක්ට්‍රෝඩ සම්බන්ධ කරන්න. ඒතර මේ ඉලෙක්ට්‍රෝඩ මොලේ ඇතුළට දානවා කියන එක නෙමෙයි, කැප් එකක් විදිහට හරි උපකරණයක් විදිහට මේව අඳින්න පුළුවන්. එතකොට විශේෂයෙන්ම මේ මොලේ ස්කැල්ප් එකට ආසන්න වන ආසන්නයේ තියෙන අපි කියන සෙලිබ්‍රල් කෝටෙක්ස් කියලා ඒ ප්‍රදේශයේ සිද්ධ වෙන නියුරෝන් ෆයරින්, ඒ නියුරෝන් වල පත්වීම අනුව අපිට මේ මොළයේ තුළ ඇතිවන මේ විවිධ විභවයන්ගේ වෙනස්කම් මැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විභව වෙනස්කම EEG යන්ත්‍රයක් කරා සංවේදන පද්ධතියක් මේ විද්‍යුත් ස්පන්ද වෝල්ටේජ් වල වෙනස්කමක් විදිහට දකින්න පුළුවන්. මේ ස්පන්දවල වෙනස්කම් සෞරදීන්නේ අපිට පුළුවන් මොළයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ යම් කිසි නිරූපණයක් කිරීම සඳහා භාවිතා කරන්න. දැන් මේ නියුරෝන බිලියන ගණනාවක් කරා මේ ස්පන්ද ගමන් කරනකොට ඇතිවන මේ විද්‍යුත් විභවයන් තමයි බලන්නේ. ඉතින් මේක ඊට පස්සේ මේවා බෙදලා විභේදනය කරලා මේ විවිධ කොටස් වල ක්‍රියාකාරීත්වයන් විදිහට දකින්න පුළුවන්. ඉතින් මේක තාම මේ කියන තරම් පහසු ක්‍රමවේදයක් නෙමෙයි. ඒක EEG කියන ක්‍රමවේදය. අපි කියනවා නන් ඉන්වේසිව්. ඒ කියන්නේ මොළයේ ඇතුළට සම්බන්ධයක් කරන්නේ නැහැ. එළියේ ඉඳලා මැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඊට අමතරව සෞරදී නමුත් මම ඒකේ තියෙන ප්‍රශ්නයක් තමයි කතා කරා මේ අපිට පුළුවන් මේ සෙලිබ්‍රල් කෝටෙක්ස් එකේ මේ අවුටර් ලේයර් එකේ විතරයි මොළයේ ස්පන්දමයින්ද. ඒ වෙනුවට තවත් ක්‍රමවේද මේ දැන් භාවිතා කරලා ඉන්වේසිව්, ඒ කියන්නේ මොළයේ ඇතුළට ඉලෙක්ට්‍රෝඩ සම්බන්ධ කිරීම තුළ මේ මට්ටම වුණත් ගිහිල්ලා තියෙනවා සමහරවිට. විශේෂයෙන් සත්ත්ව පරීක්ෂණ වලදී මීයන් සහ වඳුරන් ඇසුරු කරගෙන, ඒ වගේම මේ මෑත කාලයකදී මිනිසුන්ගේ, ඒ කියන්නේ අපේ හියුමන් ට්‍රයල්ස් වලට පවා ගිහිල්ලා තියෙනවා. මොකද කරන්නේ? අපිට පුළුවන් මේ ඉලෙක්ට්‍රෝඩ්ස් මොළයේ ඇතුළට සම්බන්ධ කරලා මොළයේ ඇතුලේ ඩීප් ලේයර් එකකින්, ඒ ඇතුලේ ගැඹුරේ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වයන් උනත් ලබා ගන්න. දැන් මේ ඉන්වේසිව් සෙන්සින් සඳහා මෑන්ත කාලයේ ජනප්‍රිය වෙච්ච ක්‍රමයක් පිළිගෙන මේ ඉලෙක්ට්‍රෝස්ටෙන් කියලා එකක්. ඒ කියන්නේ මේ මොළයේ තියෙන රුධිර නාල හරහා අපිට පුළුවන් ස්ටෙන්ට් එකක් ඇතුළත් කරන්න. ඔයගොල්ලෝ දන්නවනේ ස්ටෙන්ට් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔය හදවත් රෝග ආපුවන් පස්සේ හෘදය අබාධ ආපුවාම ස්ටෙන්ට් එකක් දාලා තමයි අපි මේ බ්ලඩ් වෙසල් එකක් එක්ස්පෑන්ඩ් කරන්නේ. අන්න ඒ වගේ අපිට පුළුවන් මේ රුධිර නාල හරහා ඉලෙක්ට්‍රෝඩයක් යවන්න. යවලා ඒක තැම්පත් කරලා තියන්නේ. ඊට පස්සේ මේ ඒ රුධිර නාලේ පල්ලෙහාට අරගෙන සාමාන්‍යයෙන් පපු ප්‍රදේශයෙන්
අපිට පුළුවන් මේකේ මේ ඒ ලබා ගන්න දත්ත වයලස් ආකාරයෙන් පරිගණකයට දෙන්න. එහෙම කරනවා දැන් මේ මොහොතේ. ආවම රූප දාන්න. දැන් සමහරවිට මේක තව වඩා හොඳ. දැන් උදාහරණයක් විදිහට අපිට අවශ්‍ය මොලේ දත්ත ලබා ගැනීමට අවශ්‍ය කරන ප්‍රදේශයට ලං කරලා ඉලෙක්ට්‍රොස්ටැන්ට් එක ඉම්ප්ලාන්ට් කරන්න පුළුවන්. ඒකද උදාහරණයක් විදිහට ද මෝටර් කෝටෙක්ස් එකේ අවශ්‍ය මේ ඒ කියන්නේ මෝටර් කෝටෙක්ස් කියලා කියන්නේ අපි කියන්නේ මේ මේ අපේ ශරීරයේ මේ චලන ක්‍රියාකාරීත්වයේ පිළිබඳ ප්‍රධාන වශයෙන් කටයුතු සිද්ධ වෙන ස්ථානය. එතන විතරක් කියලා නෙමෙයි. නමුත් ඒ ප්‍රධාන ස්ථානේ මෝටර් කෝටෙක්ස්. ඊතර ලං කරන්න පුළුවන්. එතකොට ක්‍රියාවලිය පිළිබඳ කෙනෙක් ගමන් කරනවා නම් ඒ කියන්නේ ගමන් කරන මූවමන්ට් පිළිබඳ යම්කිසි දහං වේදනා සුවිශේෂ වශයෙන් ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ ක්‍රමවේද තියෙනවා. සෞරදින එහෙනම් මෙන්න මේ ආකාරයට අපිට මේ ක්‍රමවේදයේ වශයෙන් ගන්න පුළුවන්. ඉතින් මේක විතරක් නෙමෙයි තව ගොඩාක් ක්‍රමවේද ගොඩනැගිලා තියෙනවා. එතකොට මේ සංවේදනයේ වශයෙන් ඔන්න ඕක තමයි දැනට තියෙන මූලිකම වටිනාකම. දැන් මොළයෙන් දත්ත ගන්න එක විතරක් නෙමෙයි. දැන් මොළයටත් කම්පියුටරයක් කරා යම්කිසි බලපෑමක් කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍යයිනේ. ඉතින් ඒ සඳහා දැනට භාවිතා වෙන මූලිකම ක්‍රමවේදයට අපි කියනවා TMS, Transcranial Magnetic Stimulation කියලා. මේ ක්‍රමයේදී सिद्ध කරන්නේ විශේෂ චුම්බක ස්පන්ද. අපි කියනවා මේ මැග්නටික් පල්සස් දීම තුළින් මේ ඒ මැග්නටික් පල්සස් අපිට යොමු කරන්න පුළුවන් මොළයේ සුවිශේෂ ප්‍රදේශවලට. තේරෙනවද? يعني නියුරෝන තියෙන සුවිශේෂ ප්‍රදේශවලට. එතකොට මේ පල්ස් කිරීම මගින් ඒවයි ෆ්‍රීකවෙන්සි එක ඒ වගේ ප්‍රමාණයේ විත් එක මේ මගින් මොකද කරන්න පුළුවන් පල්ස් විත් එක පුළුවන් මේ ප්‍රදේශවල නියුරල් ඇක්ටිවිටි එක වැඩි මතකනේ. මොකද වෙන්නේ අපි චුම්බක මේ ක්ෂේත්‍රයක් මගින් අපිට පුළුවන් විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති කිරීම සඳහා තේරෙනා නේද විද්‍යුත් මේ මේ පල්ස් එකක් ඇති කිරීම හැකියාව තියෙන අන්න ඒ වගේ. එතන මේ නියුරෝන් සමහර ස්ථානවල නියුරෝන් ස්ටිමියුලේට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් නියුරෝන්ස් වල ස්ටිමියුලේෂන් එක අඩු කරන්න පුළුවන්. තේරෙනා නේද සවල්? අපිට සවල් දෙන්නේ මේ TMS භාවිතා කරන්න පුළුවන් හරි සුවිශේෂී ආකාරයකට. ඒක තමයි මේ ට්‍රාන්ස්ක්‍රීනියල් මැග්නටික් පල්ස් එකක් අපිට ස්ටිමියුලේෂන් එක අපිට දෙන්න පුළුවන් අපේ විෂුවල් කෝටෙක්ස් එක. විෂුවල් කෝටෙක්ස් කියලා කියන්නේ අපේ ඇස් පෙනීම පිළිබඳ මේ ප්‍රධාන මේ ඒ කටයුතු සිද්ධ වෙන ස්ථානෙට. එතකොට මේ ස්ටිමියුලේට් වෙනකොට මොකද වෙන්නේ? අපිට නොපෙනෙන දෙයක් අපිට පෙනීමට සලස්වන්න පුළුවන්. අපි මේවට කියනවා පොස්පීන්ස් කියලා. දැන් උගල මේ වෙලාවේ ඇස් දෙක පියාගෙන පොඩ්ඩ ඇහැ ටිකක් තද කරලා ටිකක් මේව කරලා ඒ ඇස පියාගෙනම හිටියොත් ඔයගලන්ට පේනවනේ පුංචි ආලෝක ධාරා එළි වගේ. ඒ කියන්නේ අපේ විෂුවල් කෝටෙක්ස් එක අපිට ස්ටිමියුලේට් කරලා අපිට නොපෙනෙන මේ ආලෝක ධාරාන් පිනීමට සලස්වන්න පුළුවන්. මේ කාරණාව TMS එකෙන් කරන්න පුළුවන්. එතකොට හිතන්න මේ TMS එකක් ඇසුරෙන් පුළුවන් අපිට පෙනෙන ආලෝක ධාරාවල ස්වභාවයේ වර්ණයේ හැඩතල ඒවා විසිරිච්ච ආකාරය මේ සම්පූර්ණයෙන්ම කන්ට්‍රෝල් කරන්න පුළුවන්. එතකොට සමහරවිට මොකක්ද අපිට කරන්න පුළුවන්? අර ලබා ගන්නා යම්කිසි සංවේදනයකට අනුරූපව අපේ ඇස් ඇතුලේ අපිට ඇස් මේ අපේ සාමාන්‍ය පෙනෙනා වගේ ඒ ක්‍රියාකාරීත්වය වෙන නියුරෝන ක්‍රියාකාරීත්වයක් තුළින්නේ. අන්න ඒක උඩ සුපර් ඉම්පෝස් කරන්න, ඒක උඩ තැම්පත් කරන්න අර TMS එකකින් ලබා දෙන දත්තය. සෞරදීනි මොකද්ද වෙන්නේ? එහෙනම් තීරුම් ගන්න අපිට පුළුවන් සංවේදනය කරන එක පරිගණකයක් වශයෙන් තීරුම් ගන්න. ඒ වගේම ඒ පරිගණකෙන් ලබා දෙන එක TMS එක කරා බ්‍රේන් එකට ලබා දෙන. දැන් මේවා සයන්ස් ෆික්ෂන් නෙවෙයි. මේ සියලුම දත්ත මේ 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 කර මේකට මම මේ පේපර්ස් 10කට වඩා මම රිෆර් කරා. ඒ සියල්ලම ඔයගලන්ට බලන්න කියවන්න පල්ලෙයා දාලා තියෙනවා. ඒවත් බලන්න වැඩිදුර තේරුම් ගැනීම තමයි. එතන මූලික මට්ටමේ සෞර්ධීනේ දැන් තියෙන එක තමයි අපි කියනවා බ්‍රේන් නෙට්. ඒක මේ මේ සංවේදනාත් ඒ වගේම මොළයට බලපෑම් කරන ක්‍රමවේද සියල්ලට එකට එකතු කරලා අපිට පුළුවන් පුද්ගලයන් ගණනාවක් එකට සම්බන්ධ කරලා net එකක් වගේ මේ network එකක් ගොඩනගන්න. ඒතර brain to brain brain net කියන ක්‍රමවේදය. ඉතින් සෞර්ධීනේ මේක පරීක්ෂණාත්මකව කරලා තියෙනවා. මෑතකදී බොහොම ජනප්‍රිය වුණා. මිනිසුන්ට පුළුවන් තමුන් හිතන දේ පරිගණකයකට කවලා ඒ පරිගණකයෙන් ලැබෙන දත්ත වෙන කෙනෙක්ගේ මොළයට TMS හරහා කවලා වෙන කෙනෙක් හිතන සංකල්පයක් වෙන කෙනෙක්ගේ මොළය ඇතුළේ ප්‍රතිනිර්මාණය කරනවා. තේරුණානේ සවලදින. ඒ විතරක් නෙමෙයි. ඔයගොල්ලෝ විශ්වාස කරනවාද දැනට? දැන් මේක මනුස්සයන්ගේ මට්ටමින් කරෙන්නේ නැහැ. මේකට ගොඩක් ethical clearance එකක් ඕනේ. ඔයගොල්ලෝ හිනවනේ මේවයි තියෙන ෆස්ට්. හරි. මේ දැනට තියෙනවා TMS පාවිච්චි කරලා ඔයගොල්ලෝ විශ්වාස කරනවාද මිනිස්සුන්ට හැකියාව තියෙනවා ඒ පද විශේෂ කලාප ස්ටිමියුලේට් කිරීම වගේ හැපිනස් කියන සතුටක් දෙන්න, දුකක් දෙන්න. එහෙම නැත්නම් දුක යාමනය කිරීමේ හැකියාව ලබා දෙන්න. මේ වගේ ඒ වගේම මේ නියුරෝන කලාපවල ඒ නියුරෝන ඇක්ටිවිටි එක වැඩි කිරීමේ හැකියාවක් තියෙනවා, අඩු කිරීමේ හැකියාව.
තේරෙනවද? ඒතර ඒක ඒ ස්ටිමියුලේෂන් පැත්තෙන්, ඒ සෙන්සින්ග් පැත්තෙන් පවා දැන් ගොඩාක් දේවල් දෙනවා. දැන් තියෙනවා මේ කෙනෙක්ට යම්කිසි ඉමෝෂන් එකක් එනවා නම්, ඒකට තරහක් එනවා නම්, ආදරයක් එනවා නම්, ඒක හරියට මේ ඒක ඒ ඒ ඒ සිද්ධ වෙන බ්‍රේන් මේ පැටර්න් එක ඒ විදිහටම මේ අරගන්න හැකියාව තියෙනවා සහෝදරනි. තාම ඉහළ මට්ටමේ රෙසලූෂන් එකේ. දැන් ඔයගොල්ලෝ විශ්වාස කරනවා සමහර FMRI වල දැන් තියෙන රෙසලූෂන් එක මේ නියුරෝන සිය ගණනක් එකට තියෙන ක්ලස්ටර් එක රෙසලූෂන් එක ගන්න පුළුවන්. TMS උත් එමය. TMS මේ ළඟදී ආව ටික විවේදාත්මකයි. නමුත් එක සිංගල් නියුරෝන් එකක් ස්ටිමියුලේට් කිරීමේ හැකියාව TMS එකට පුළුවන් කියලා මේ ළඟදී ප්‍රවෘත්තියක් නිකුත් වුණා. සිංගල් නියුරෝන අමතක කරා. නමුත් තාම සියුම් කලාප මේක. ඉතින් මේ වේගින් තමයි සෞදෙනි මේ යන්නේ. ඉතින් බොහොම මෙයක් අර මම කියපු කර අර මේ ඒ වගේම මිනිස්සු විශේෂයෙන්ම මීයන් භාවිතයෙන් කරන පරීක්ෂණවලදී යම්කිසි ක්‍රියාවලීන් මේ ඒ සතුන්ට එන්ෆෝස් කිරීම සඳහා එකපාර ඒගොල්ලන් ද මේ විවිධ දේවල් කරලා තියෙනවා. හරි, කියන්නේ එකපාර ඒගොල්ලෝ දරුණු සතුන් බවට පත් කරපුවා. ඒගොල්ලෝ බොහොම කාම් ඩවුන් එහෙම නැත්නම් නිවිච්ච සතුන් බවට පත් කිරීමේ ක්‍රමවේද තියෙනවා. ඒ බ්‍රේන් එකේ සුවිශේෂ කලාප ස්ටිමියුලේට් කිරීම තුළින් ඉතින් මේ වගේ ඉම්ප්ලිකේෂන් ගණනාවක් තියෙන මට්ටමකට දැන් ඇවිල්ලා තියෙනවා. තේරුණානේ සහෝදරනි? එහෙනම් මේ ආකාරයට තේරුම් ගන්න අවශ්‍යයි අතිශය වැදගත් සංකේතය. ඉතින් මම හිතනවා අද මේ රස විඳින්න ඇති කියලා සහෝදරනි BCI කියලා කියන බ්‍රේන් කම්පියුටර් ඉන්ටර්ෆේස් බ්‍රේන් නෙට් කියලා කියන වේගින් වර්ධනය වෙන ක්ෂේත්‍රයක්. සමහර අය මේක කාර්මික විප්ලවයක්, නැත්නම් විද්‍යාත්මක විප්ලවයක් ලෙසත් දකිනවා. ඉතින් අඩුම වශයෙන් අපි ඒ ගැන දැනුවත් වීමක් හරි තියෙන්න ඕනි කියලා හිතුව සොසයිටි එකක් විදියට, සමාජයක් විදියට අද ඒක නිසා තමයි මේ කතාව ඔබට අරගෙන ආවේ. ඉතින් බොහොම ස්තුති වෙනවා, ස්තුතිවන්ත වෙනවා මේ හා සම්බන්ධ වීම ගැන. අපි මේ වගේම වැඩසටහනකින් පසුව නැවත හමු වෙතකන් බොහොම ස්තුතියි මේ සමග සම්බන්ධ වුණාට.